කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් රිමාන්ඩ් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ෆිනෙන්දු කොළඹ මැගසින් බන්ධනාගාරයේ ජීවා ට්‍රුඩ් දමා වසා ඇති බවට බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා. සැකකරු බැලීම සඳහා මන්ත්‍රීවර ප්‍රසාද අහිමි වූ දේශපාලඥ කිසිවෙක් පැමිණ නැතත් තිදෙනෙකුට ඔහු බැලීමට අවසර ඇති බව තමයි බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කරන්නේ. ජීවට්ටුව රිමාන්ඩ් කර සිටින රජයේ සේවකයන් ආරක්ෂිතව රඳවා තැබීමට වෙන් කර ඇති අතර මේ වන විට එහි පොලිස් හමුදා ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ සේවකයන් 18ක්ද නීතිඥවරුන් කිහිප දෙනෙක්ද රඳවා සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. පෙරේද දිනේ පස්සරු 6:30ට පමණ බන්ධනාගාරයට රැගෙන ජොස්ටන්ව සිරාංශයේ ලියාපදිංචි කර ජීංශයේ සිරකුටියට ඇතුළත් කර නිදා ගැනීමට අවශ්‍ය කොට්ටේ සහ පැදුරු ලබා තුන් බවයි බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේ. බන්ධනාගාරයට රැගෙන එන විට සිනාමුසු මුහුණෙන් සිටියත් ඔහු සිරකේ තුලට පැමිණි මොහොතේ මුළු මුනින්ම කඩා වැටුණු ස්වරූපයක් දකින්නට ලැබුණු බවයි බන්ධනාගාර නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතුරු ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන කාර්යවසම් මේ වන විට ජොස්ටන් ෆිනෙන්දු බන්ධනාගාරයේ ගෙවන ජීවිතය සම්බන්ධයෙන් මෙසේ හෙළිදරව්වක් සිදු කළා. උපුටා ගැනීම මම දන්න විදිහට මට ඇතුලෙන් ආපු තොරතුරු අනුව වෛද්‍යවරු ජොන්ස්ටන්ව පරීක්ෂා කරලා තියෙනවා මුලින්ම. ඒ වෙලාව වෛද්‍යවරු කියලා තියෙනවා ජොන්ස්ටන්ට කිසිම ලෙඩක් නැහැ කියලා. එහෙම වුණාම සාමාන්‍යයෙන් වෙන්නේ බන්ධනාගාරේ ඇඳක් ගන්න තියෙන chance එක නැති වෙන එක. විශේෂ කෙනෙක් ඇතුළට දැම්මම ඒගොල්ලන්ට VIP විශේෂ වරප්‍රසාද තියෙනවා. ඒ වරප්‍රසාද ඇතුළේ ඔහුට ගෙදරින් ආහාර පවා ගෙන්න ගන්න පුළුවන්. නමුත් පුදුමයට කරුණ තමයි ජොන්ස්ටන් කිසිම වෙලාවක ගෙදරින් කෑම ගෙන්නගෙන නැහැ. උදේට බන්ධනාගාරෙන් දෙන පොල් සම්බෝලයි බතුයි කාලා හිරගෙදර කට්ටියත් එක්ක ලිදෙන් නාලත් තියෙනවා. නිවසින් කෑම ගෙන්න ගන්න ජොස්ටන් ඉල්ලීමක් පවා කරලා නැල්ලෝ. ඇත්තම කතාව ජොස්ටන් ඉතාම තියුණු කපටි මොලයක් තියෙන කෙනෙක්. මං ඔහුව පෞද්ගලිකව දන්නවා. ඔහුට ඕනෑම තැනකට හැඩගැහෙන්න පුළුවන්. ඒ මිනිස්සු එක්ක ඒ මිනිස්සුන්ට ගැළපෙන විදිහට ජොස්ටන් දැන් ඉන්නවා. මොකද ජොස්ටන්වත් දන්නවා ටිකක් එහා මෙහා වුණොත් Tamanට ගුටි කන්න සිද්ධ වෙන බව. උපුටා ගැනීම අවසන්. මේ අතුරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ෆිනැන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අන්ඩ්‍රු කුමාර් දිසානායක එසේ නොමැතිනම් වත්පන් ජනාධිපතිවරයා විසින් ගොනු කර ඇති පෙත්සම් පැමිණිල්ලේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 24 වෙනි දින යලි සිදු කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන නියෝග කළා. පෙත්සම ඊයේ දිනේ යලි කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතාගේ නීතිඥවරුන් අධිකරණයේ හමුවේ මෝසමක් ගොනු කරමින් පැමිණිලිකරු මේ වන විට ජනාධිපතිවරයා බව දන්වා තිබෙනවා. 2017 වසරේ ඔක්තෝබර් මස 15වනදා ඒකබද්ධ විපක්ෂය ලෙස හඳුන්වාගත් පිරිසක් තංගල්ල නගර සභා ශාලාවේදී පැවති රැස්වීමකදී හිටපු අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයෙන් සිය කීර්ති නාමයට හානි වී ඇති බැවින් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම අනුර කුමාර දිසානායක විසින් ගොනු කර තිබෙනවා. මේ අතර පසුගිය දිනක වාර්තා වුණේ හිටපු අමාත්‍ය ජොස්ටන් ෆිනෙන්දු තමන් සන්තකේ තබාගත් බව පැවසෙන ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර රථය ඉංගලන්තයේදී සොරකමකට ලක් වූ එකක් බවයි. අදාළ මෝටර රථයේ චැසි අංකයේ ජාත්‍යන්තර පොලිසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ ඉංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර රථයක් බවයි අනාවරණය වී ඇත්තේ. මෙරටදී එකලස් කළ ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර රථයක් ළඟ තබා ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍ය ජොස්ටන් ෆිනෙන්දු ඔක්තෝබර් 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 23වන දින නියම කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රිල්ධාරින් විසින් සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. කොමුනත් සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබුණේ ප්‍රශ්නගත මෝටර රථය ඉංගලන්තයෙන් සොරකම් කරන ලද පෙවසුවත් එම සොරකමට සිය සේවාදායකයාගේ සම්බන්ධයක් නොමැති බවයි. එසේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති හේතුවෙන් ඔහුට විරුද්ධව මුදල් විශුද්ධි කණ්ඩ පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවයි නීතිඥවරයා තර්ක කර ඇත්තේ. එබැවින් ඕනෑම කොන්දේසියක් යටතේ සිය සේවාදායකයා ඇප මත උදාහරණ ලෙස ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් එල්ලිමක් කර තිබුණා. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලු විනිසුරුවරයා සැකකාර හිටපු අමාත්‍යවරයාව ඔක්තෝබර් 30වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණා.
ආණ්ඩුකාරයේ සමිතිය පසුගිය ආණ්ඩුකාරයේ අපි දැක්කා උද්ඝෝෂණ එහෙම තිබ්බා. ඔබතුමාලගේ ආණ්ඩුකාරයේ උද්ඝෝෂණ එහෙම කොහොමද වැඩවලට එහෙම වැඩ කරන ජනතාව දන්නවා මේ ආණ්ඩුව හැදුවා විතරයි දැන් යන්නේ తాවකාලික ආණ්ඩුවක් පර්මනන්ට් කරනවා ලබන 14 මේ ආණ්ඩුව මහමැතිවරණයෙන් පස්සේ ඉතින් වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න ගොවි ජනතාවගේ ප්‍රශ්න මේ රටේ අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රශ්න මේ රටේ මහා පරිමාණ දේපල හොරකොලකාපු හොරුන්ට අදාළ නීති ක්‍රියාත්මක කිරීම පාස්කු ප්‍රහාරයට අදාළ සාධාරණ ඉටු කිරීම ඇතුළු මහා දැවැන්ත කාර්යභාරයක් ජාතික ජනබලයට පවරලා තියෙනවා එසා වැඩ කරන ජනතාව සම්පූර්ණ සහයයක් දෙනවා මේ කටයුතු කරගෙන යන්න ජනාධිපතිවරණ ලබා දුන්නාට වඩා තැපැල් ඡන්ද මහමැතිවරණ ලබා දෙන්න වැඩ කරන ජනතාව ලෑස්ති වෙලා ඉන්නවා එනිසා වැඩ කරන ජනතාව දන්නවා මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවත් එක්ක එකතුලා හදපු ආණ්ඩුවක් තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. එතකොට මේ රටේ දූෂණ වංචාව වළක්වන්න ඔබතුමාලා මොන වගේ ක්‍රියාමාර්ග එහෙම ගන්නවද ඉස්සරහට අරන් තියනවද දැනට? ඔව් මෙතෙක් මේ රටේ වංචා දූෂණ සම්බන්ධයෙන් තිබිච්ච ප්‍රශ්නේ තමයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ නැහැ. පාලකයා නීතිය අතට අරගෙන නීතියත් එක්ක සෙල්ලම් කළා. ඒ නිසා තමයි අපිට අද අහුවෙන ඔබ දැක්කා ඊයේ පිරේදා වෙනකොට අහුණා ජෝන්ස්ටන් ප්‍රනාන්දු වාහනයක් පාවිච්චි කරලා තියෙනවා වාහනේ ලංකාවට ගෙනාවේ කොහොමද කියලා රටේ මිනිස්සු දන්නේ නැහැ. ලංකාවට ඇවිල්ලා තියෙන එයාපෝට් එකෙන්ද ලංකාවට ඇවිල්ලා තියෙන ගුවන්තොටුපළකෙන්ද නැත්නම් වරායකින්ද කියලා දන්නේ නැහැ ලියාපදිංචි කරලා නැහැ. එන්ජින් නම්බර් එක බලපුවා මේ වාහනේ එංගලන්තයට ආපු වාහනයක් කියලා තමයි කම්පැනියෙන් තහවුරු කරලා තියෙන්නේ. එතකොට මේ වගේම තමයි නුවරින් වාහන දෙකක් ගත්තා රෝහිත අබේගුණ අතර වරායම තින්න කාලේ. පෙට්ටිවල ගෙනල්ලා වාහන එළියට අරන් තියෙන්නේ. අඩුම ගානේ වාහන කියලාවත් නැහැ. ඒ වගේම තමයි මහා පරිමාණ බදු වංචා කරලා විවිධාකාරයට ගේම් ගහලා මාරු වෙලා හිටපු අද හිරේන ඇලෝසියස් වගේම ජෝන්ස්ටන් ප්‍රනාන්දුත් කෝටි 285ක බදු වංචා කරපු කෙනෙක්. ඒ නිසා අද හැංගිලා ඉන්නවා කට උත්තරයක් ගන්න ඉන්න කිව්වම ජෝන්ස්ටන්. ඒ නිසා අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන පොලිසිය, CID එක, බ්‍රයිබරි කමිෂන් එක ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ආණ්ඩුවේ උපදෙස් සහ ආණ්ඩුව මඟ පෙන්වලා තියෙනවා. අදාළ වංචා දෝෂ රටවල නීතිය රටේ නීති අනුව ක්‍රියාත්මක කරන්න ජනතාවට කියලා තියෙනවා. තවත් ඔබ දන්න දේවල් තියෙනවා රටට කියන්න. ඒ නිසා වංචා දෝෂන සම්බන්ධයෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන එකම ආණ්ඩුව මාලිමාවේ ආණ්ඩුව කියලා ජනතාව විශ්වාස කරනවා. අපි දැක්ක පාස්කු ප්‍රහාර සම්බන්ධ උදේ ගම්මන්පිල මහතා එක කතාවක් කියනවා. විජිත හේරත්මාත්මා එක කතාවක් කියනවා. කාදෙනි විම්පාන තව ප්‍රකාශයක් කරනවා. ඔබතුමාලා කොච්චර කගේ කාලයක් ඇයිද මේ වැරදි කරුවන් අඳුනගෙන වැඩි කරන බඳුන්නේ? ආණ්ඩුව ආණ්ඩුව පැත්තෙන් ක්‍රියාමාර්ග ගත්තාම මෙච්චර කාල මේ ක්‍රියාමාර්ගය නැත්තම් පාස්කු ප්‍රහාරයට සාධාරණ ඉෂ්ට කරන පරීක්ෂණ කරන්න වලක්වලා හිටපු ගම්මන්පිල ගහපු කුමන්ත්‍රණයක් මේක. දැන් ගම්මන්පිලට එකපාර වාර්තාවක් එනවා කමිටු වාර්තාව හරහා ගම්මන්පිලගේ උත්සාහය මොකක්ද මේ පරීක්ෂණේ බාරව කටයුතු කරන්න ඉන්න ශානි අබේසේකර සහ පොලිසිය බාර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා රවි විජේරත්න මහත්තයා මෙතන ඉවත් කරන්නේ. එයයි මේගොල්ලෝ තමයි මේ පරීක්ෂණේ හරියට කරන අය. ඒ නිසා මේගොල්ලෝ ගැහුව කුමන්ත්‍රණයක් ඉස්සර මේ අය අයින් කරගන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි කිසිසේත් ආණ්ඩුව තීරණය කරලා තියෙනවා අපි අයින් කරන්නේ නැහැ ඒ අය. පරීක්ෂණේ හරියට කරනවා. ඒ නිසා ගම්මන්පිලලා ඔය කැලෑ කොමිටු වල වාර්තා කරනවා දැන් මට හරියන්නේ නැහැ. මේක හරි පැහැදිලි වල්ලි වල බෝම්බ පත්තු කරවුවා මිනිස්සු මැරුණා. ඒක පිටිපස්සේ සංවිධානාත්මක දේශපාලන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම අදාළ දඬුවම් ලබා දෙන්න පරීක්ෂණ පවත්වන්න ජාතික ජනබලවේගය ආණ්ඩුව කරනවා. ඉතාමික්මනි පරීක්ෂණ යනවා. පරීක්ෂණට බය වෙලා තමයි ගැරණිඩ භූමිතල් ගැහුවාගේ ගම්මන්පිල මේ දඟලන්නේ. ගම්මන්පිලයි ගම්මන්පිලගේ හාම්පුතුයි ඔක්කොටම මේ පරීක්ෂණේදී වගවිය උත්තර කරුවන් බවට පත් වෙන්න.